අයිබෝන් සුභම සුභ වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සීලම දෙනාට. ඉතින් මේ වීඩියෝ එක ආරම්භ කරන්නේ ඔයාලට යම්කිසි සුවිශේෂී කාරණාවක් ගැන පැහැදිලි කරන්න කියන සටහනේ තියෙන. මොකද ගොඩක් අය අහනවා මට දියුණුවක් නැහැ, සාර්ථකත්වයක් නැහැ, මොකද්ද මම කරන්න ඕන කියන කාරණා. ඉතින් එතකොට අපිට දැක ගන්න පුළුවන් සමහර අයගේ කේන්දරවල තියෙනවා ස්ථානීය ගැටලුවක් තමයි තියෙන. කියන්නේ ඉන්න තැන සම්බන්ධ ප්‍රශ්නයක්, එමෙතන අපි කියනවා ඉඩමේ ඉන්න තැන සම්බන්ධ ඉන්න පළාතේ අන්න වෙනි ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම මේක කොටස් කිහිපයකට තමයි පැහැදිලි කරන්න යන්නේ. හැමදේම එකවරම මම දාන්නේ නැහැ. මොකද එතකොට අගයක් නැහැ. ඒ නිසා මේක පළවෙනි කොටස විදිහට මම එක කාරණාවක් කියනවා. ඔයාලගේ කේන්දරය මෙහෙම දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගෙදරින් යන්න. ගෙදරින් යන්න නැත්නම් ගෙදර පවුලියගෙන් ඈත් වෙලා යන්න. එහෙම නැත්නම් වෙන පළාතක ගිහිල්ලා ජීවත් වෙන්න. ඉතින් ඒක කරන්න පුළුවන් අයට සාර්ථක වෙන්න පුළුවන්, කරන්න බැරි අයට හැමදාම ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒක මේ පාඩමේ නැත්නම් මේ වීඩියෝ එකේ තියෙන අන්තර්ගත කොටසක්. ඊට කලින් යම්කිසි දෙයක් මතක් කරන්න කැමැති ගොඩක් අය කියන සටහන් යවනවා. ඉතින් ඒ නිසා මම මේ දින දෙක තුන ඉස්සරහට තියෙන දේන දෙක තුන අද ඉඳලා ඉස්සරහට දින කිහිපයක් මම කාගෙවත් කියන සටහන් පරීක්ෂා කරන්න බාරගන්නේ නැහැ. ඒකට හේතුව තමයි මට දැනට අවිල්ලා තියෙන කියන සටහන් අවසන් කරගන්න බැරි වුණාට පස්සේ ඒක එච්චරම හොඳ නැති නිසා අනිත් ගොඩක් අය බලන් ඉන්නවා කේන්දර සටහන් එවලා පලාපලයක් විස්තරයක් කියලා. මොකද ගොඩක් අය මැසේජ් දානවා, දවසට බලන්න පුළුවන් යම් සීමාවක් තියෙනවා. ඉතින් දැන් උනත් කතා කරගන්නේ ගොඩක් අමාරුයි. මොකද කේන්දර සටහන් බලන්න ගියාම මම කෙටියෙන් පරික්ෂා කරන්නේ නැහැ, හැම දෙයක් ගැනම කියලා එවන්නේ. ඉතින් නමුත් මේ දින දෙක තුන මම ආපහු අලුතින් කේන්දර සටහන් බාරගන්නේ නැතුව ගොඩක් තියෙනවා අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒත් ඊට කලින් අපි දෙයක් කියන්න ඕන. කවුරු හරි කෙනෙක් මට කේන් සටහනක් පරීක්ෂා කරන්න එව්වනම් මෙන්න මේ 02 97 155 680 66 94 කියන මම කලින් ඩුබායි රටේ ඉන්නකොට ඒ තිබිච්ච නම්බරයට මට එව්වනම් කවුරු හරි කෙනෙක් මගේ ඒ දැන් WhatsApp එක වැඩ කරන්නේ නැහැ. මොකද හේතුව ඇවිත් දැන් අවුරුදු දෙක තුනක් වෙනවා. ඉතින් ඒකට ඒ WhatsApp එක දැන් ඩීඇක්ටිවේට් වෙලා තියෙන්නේ. නමුත් ඒකට කවුරු හරි දාලා මට ඒ මැසේජස් වලට බලා ගන්න දෙයක් නැතුව හිටියානම් ඔයාලට පුළුවන් ඒක ෆෝවර්ඩ් කරන්න මෙන්න මේ 077 26 29 84 කියන WhatsApp අංකයට ෆෝවර්ඩ් කරන්න, මැසේජ් එකක් දාන්න. මම කේන් සටහන් පරීක්ෂා කරන්න එව්වා, මට ඒක හම්බුනේ නැහැ, දැන් ඒ නම්බරේ වැඩ කරන්නේ නැහැ, හරි මොකක් හරි එකක් දාන්න, ෆෝවර්ඩ් කරන්න ගැටලුවක් නැහැ, ඒක එවන්න. ඒ වගේම තමයි මේ 076 46 41 484 කියන මගේ අනිත් අංකයට දාපු අය තිනොන් මම ටිකක් ඔන්න ලං කරා. ඒ අංකයට මගේ අනිත් අංකේ තමයි ඒක. ඉතින් ඒකත් මේ වෙනකොට ෆෝන් එකේ යම්කිසි අවුලක් නිසා මට ඒකට ලොග් වෙන්න විදිහක් නැහැ. ඉතින් ඒකේ අයත් ඉන්නවා නම් ඒකත් මෙන්න මේ අනිත් අංකයට WhatsApp කරන්න. දැන් මේ මම දාලා තියෙන අංකේ මොකද මමත් සාමාන්‍ය මිනිසෙක්, මටත් මේකුත් ආකාරයේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ මටත් යම් යම් විදිහක අපල තියෙනවා. ඉතින් ඒ අපල ෆෝන් එකක් කරා හරි එන්න පුළුවන්, WhatsApp එකක් කරා හරි එන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා යම් යම් විදිහේ ප්‍රශ්න ඇති වෙනවා. සමහර වෙලාවලට ෆෝන් වල ප්‍රශ්න එනවා, සමහරක් වෙලාවට මේ වගේ යම් ගැටලු ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒක මගේ මට බාර දීපු වැඩ කටයුතු අවසන් වෙන්නේ, එහෙම නැත්නම් ඒ දේවල් අතහැරලා දාන්න හේතුවක් කරගන්නේ නැති නිසා තමයි මම මේ පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් කාට හරි මේ අංක දෙකට යොපු අය, මේ අංකේ යට තියෙන අංක විශේෂයෙන්ම 076 46 41 484, ඒක තව දවස් දෙකක් යනකොට ඒක අවුලක් නැහැ, ඒක ලබා ගන්න පුළුවන්. නමුත් මේ කලින් තිබ්බ එක, ඒ කියන්නේ රටගිනකොට තිබ්බ අංකේ මට අපහු ලබා ගන්න බෑ. ඒක මට ලබා ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අංකයට දාපු අයගේ නොලැබිච්ච මැසේජස් තියෙනවා, නොලැබිච්ච කේන් සටහන් තියෙනවා නම් ඒවා ඔයාලට පුළුවන් මේකට ෆෝවර්ඩ් කරලා යන්න. මම කලින් මේක දාලා තිබ්බා, මේක හම්බුනේ නැහැ කියලා. හරි, එහෙනම් මම හිතුවා ඒක පැහැදිලි කියලා. මොකද මම මේක කරේ ඔයාලට උපරිම ට්‍රයි කරලා තමයි මේක වීඩියෝ එකක් විදිහට හදලා හරි දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒක ගොඩක් අය බලන් ඉන්න නිසා ඒ කේන් සටහන් වල ප්‍රතිඵල ලබා ගැනීම. ඉතින් ගොඩක් අය සමහරක් වෙලාවට හිටු ගාන දාන මම ගාන මාස ගානක් ගිහලා මට තාම හම්බුනේ නැහැ කියලා. ඉතින් ඒ වගේ අය කමෙන්ට්ස් සදා ඉන්නේ නැතුව කමෙන්ට්ස් දැම්මට කමන්නේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම හොරකම් කරන්නේ නැහැ, හොර වැඩ කරන්නේ නැහැ කියලා. මගෙත් එක දැන් අවුරුදු ගානක් කේන්ද්‍ර සටහන් බලලා ඉන්නවා. කේන්දර 10 15 20 30 බලුපා ඉන්නවා. ඉතින් එයාලා දන්නවා මං කොයි වගේද කියලා. ඉතින් නමුත් එකක් හරි බලා ගන්න බැරි වෙච්ච අයට හිත තුළ යම්කිසි අවුලක් වෙන්න පුළුවන්. නමුත් ඒක අවුලක් කරගන්න ඔයාලට කේන් සටහන් පරීක්ෂා කර ලැබුණ නැත්නම් මුදල් උනත් ආපහු ලබා ගන්න බලන් කිසිම ගැටලුවක් නැහැ. මේ අංකයට මැසේජ් එකක් දාලා ඔයාලට අවශ්‍ය කාරණාව කියන කේන්දරේ පරීක්ෂා කර ගැනීම හෝ නැත්නම් මුදල් ආපහු ලබා දෙන්න කියලා. ඒ නිසා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ඔයාලට. ඔයාලගේ මිල මුදල් අපතේ යන්නේ නැහැ ඒකට කෝකට දැම්මත්. ඉතින් හරි, එහෙනම් මම මේ කියන්න යන්නේ වීඩියෝ එකේ සම්බන්ධ කතාව. ඉතින් වීඩියෝ එකට සම්බන්ධ වුණාම මතක තියාගන්න, දැන් මේක කියන්නේ ඔයාලගේ ජීවිතයේ යම් සාර්ථකත්වයක්. ඉතින් ගොඩක් වෙලාවට මම මේ ගැන කලුණත් පැහැදිලි කිරීමක් කරලා දුන්නා. ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ මිල මුදල් ලැබීම අරවාමියා මුකුත් නැහැ. ඒ වගේ තමයි කිසිම දියුණුවක් එහෙම නැහැ කියලා ගොඩක් අය මැසේජස් දානවා කේන්දර බලලා දෙන්න කියලා.
නමුත් මෙතනදී ඔයාලගේ කේන් සටහන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මම මේ පළවෙනි කොටස කියලා කියන්නේ එක දෙයක් විතරයි කියන්නේ තව දියරල් තියෙනවා ඉතින් මතක තියාගන්න මේෂ ලග්න කෙනෙක් නම් චන්ද්‍රය එහෙම නැත්නම් සඳු කියන ගහය වෘෂභ ලග්න කෙනෙක් නම් මම මෙතන ලියන්නම් චන්ද්‍රය කියලා මේෂ ලග්න කෙනෙක් නම් ඡයන්න වෘෂභ ලග්න කෙනෙක් නම් රයන්න ඒ කියන්නේ රවි කියන ගහය මිතුන් ලග්න කෙනෙක් නම් බුයන්න එහෙම නැත්නම් බුධ කියන ගහය කටක ලග්න කෙනෙක් නම් සිකුරු එහෙම නැත්නම් ශුයන්න තියෙන්න පුළුවන් සිකුරු කියන ගහය එතකොට සිංහ ලග්න කෙනෙක් නම් කුයන්න එහෙම නැත්නම් කුජ කියන ගහය කන්‍යා ලග්න කෙනෙක් නම් ගුයන්න එහෙම නැත්නම් ගුරු නැත්නම් බ්‍රහස්පති කියන ගහය තුලා ලග්න කෙනෙක් නම් සෙනසුරු එහෙම නැත්නම් ශයන්න ශනි කියන ගහය උච්චක ලග්න කෙනෙක් වුණත් සෙනසුරුම තමයි ශයන්න නැත්නම් ශනි කියන ගහය ධනු ලග්න කෙනෙක් නම් ආපහු ගුරු කියන ගහය නැත්නම් බ්‍රහස්පති මේ ගුයන්න තියෙනවා එතකොට මකර ලග්න කෙනෙක් නම් කුජ ගහය කුජ ගහ අපි කලින් කතා කරා කුජ ගහය කියලා ගුයන්න තියෙන්න පුළුවන් කුම්භ ලග්න කෙනෙක් නම් සුයන්න එහෙම නැත්නම් මේ සිකුරු කියන ගහය මීන ලග්න කෙනෙක් නම් බුයන්න නැත්නම් මේ බුධ කියන ගහය ඉතින් මෙන්න මේ ග්‍රහයන් ඒ ලග්නයට අදාළ මම දැන් කිව්වා මේෂ ලග්නේ ඉඳන් මීන ලග්නයට යනකම් ඒ තමයි මේ ඔයාලගේ මේ හතරවැන්නට සම්බන්ධ ග්‍රහය ඔයාලගේ හතරවැන්නාධිපතිය එක්කෙනෙක් මම දැක කමෙන්ට් එකකුත් දාලා තිබුණා හතරවැන්නාධිපතිය කියන්නේ කවුද කියලා හතරවැන්නාධිපතිය කියලා කියන්නේ ඔයාගේ ලග්නයට අනුව මෙතනට එන රාශියට අදාළ ග්‍රහය එතකොට ඒ කියන්නේ ඔයාලගේ මේ ගෙදර හන්දද මේ සරලවම කියන්නේ ඔයාලගේ මේ ගෙදර එතකොට මේ ගෙදර කියනක අපි දැන් අපේ නිදහසනේ අපේ හිත අපේ සතුට වෙන තැන අපි කැමැතිම තැනනේ අපේ ගෙදර කියලා කියන්නේ හැබැයි මේ ගෙදර ඉන්න ඕන ග්‍රහය නැත්තම් ගෙදර ඉන්න ඕන කෙනා මෙන්න මෙතන ගිහිල්ලා හිටියන් පස්සේ දොළස්සැනි කෙටුවේ ගිහිල්ලා හිටියොත් ඔයාලට මේ ගෙදරින් යන්න ඕන ගෙදරින් ගියේ නැත්තම් ඔයාලට සාර්ථකත්වයක් ජීවිතේ දියුණුවක් කියන එකක් ලබා ගන්න අමාරුයි ඉතින් අන්න ඒ හින්දා දැන් ඔයාලා කවුරු හරි කැමති වෙන්න පුළුවන් මට ගෙදර ඉන්න පුළුවන් පොත විශේෂයෙන්ම කටක ලග්න උපන් අය කටක ලග්න උපන් අය මෙතන බැලුවොත් එම කටක සිංහ කන්‍යා තුලා තමයි මේ හතරවැන්න වෙන්නේ එතකොට සිකුරු ගිහිල්ලා තැම්පත් වෙලා ඉන්නවනම් මෙන්න මෙතන 12ට ගිහිල්ලා ඔයාලා කොච්චර කැමති වුණත් ඔයාලගේ අම්මලා තාත්තලා එක්ක ඉන්න ඔයාලට ඒක අමාරුයි දිනුවක් නැහැ ඉස්සරහට ජීවිතේ සාර්ථකත්වයක් ඇති වෙන්නේ නැහැ අටක ලග්න යන බාධක ග්‍රහය වෙන්නේ සිකුරු එතකොට මෙන්න මේ හින්දා ඔයාලා උපන් පලාතෙන් ගොඩක් අය රට යනවා ගොඩක් අය උපන් පලාතෙන් පිටනවා උපන් ස්ථානෙන් ගමෙන් ඈත් වෙලා පවුලෙන් ඈත් වුණාම තමයි දිනුව ලැබෙන්නේ ඉතින් මේක මම පළවෙනි කොටස විදිහට ගෙනාවේ මේ හැම දෙයක්ම ගොඩක් තව දේවල් තියෙනවා ඒ දේවල් මම අරන් එන්නම් කොටස් කිහිපයකට කොටස් තුනකට වගේ කරන්න පුළුවන් ඒ ඉතින් මේක පළවෙනි කාරණේ බලන්න ඔයාලා විදේශගත වෙන අය ඉන්නවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේ පිහිටීම තියෙන්න ඕනේ. එතකොට විදේශ රටකට යනවා කියලා කියන්නේ කෙනෙකුගේ ගෙදර අතහැරලා යනවනේ. ගම්බී මත අතහැරලා පවුලේ අතහැරලා යන්න වෙනවා කියන එක. එතකොට විදේශ රටකට ගිහිල්ලා කවුරුත් සැප විඳින්නේ නැහෙනේ. මොන රටට හොඳ රටකට ගියත් ගොඩක් කරා අපි තමයි ඕස්ට්‍රේලියා, ඉංග්‍රීසි, මරද්දන්, කැනඩා ඔය ඒ රටවල් වලට ගිහිපු අයත් ඉන්නවා. ගොඩක් අය සාමාන්‍ය ලංකාවේ කරන සාමාන්‍ය ලේබර් ජොබ් කරන අය. ගොඩක් වෙලාවට සුපර් මාකට් වැඩ කරනවා වෙන්න පුළුවන්. නැත්නම් වෙනස් ආකාරයේ වැඩ කරනවා වෙන්න පුළුවන්. සමස්තයක් විදිහට දුක් විඳින අය තමයි ගොඩක් ඉන්නේ. ඇමරිකාවේ ගියත් එහෙම තමයි. ඉතින් මැද පෙරදිග දෙක ගියත් ඒ වගේ තමයි. එතකොට මෙතෙන්දී මෙන්න මේ හතරවැන්නට සම්බන්ධ ග්‍රහයාවලගේ පීඩා වෙලා නැත්නම් මෙන්න මේ වගේ තැනක ගිහිල්ලා ඉන්නවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම එවැනි තත්ත්වයක් උදා වෙනවා. ඒ කියන්නේ ඔයාලට අර තමන්ගේ උපන් ගෙදර සැනසීම සතුට කියන තැන නිදහස කියන තැන නිදහසේ කාලා බීලා නිදා ගන්න නැහැ කියන එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න ඔයාලගේ කේන්දරේ හතරවැන්නාධිපතිය මෙතන 12 ඉන්නවනම් මම අර කීප විදිහට ලග්නය අනුව එමින් සැරේ අහන්න ඔයාලට මේ සැනසීම නැති වෙන්න පුළුවන් යම්කිසි කාලයකට. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ඒක හැමදාටම වෙන්නත් පුළුවන්. හැම වෙලෙම කොහේ හරි ඈතකට දුරකටලා රටකටලා එහෙම නැත්නම් ඉඩකඩම් ගෙවල් දරවල් ඔක්කොම අතහැරලා දාලා කොහේ හරි ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලට මේ කාරණාව පළවෙනි කොටස ඉතින් මේක ගොඩක්ම කෙටියෙන් මම කරේ මට අර මෙන්න මේ නම්බරය සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නිසා තමයි මේ වීඩියෝ එක ඇත්තටම දැම්මේ. ඉතින් නමුත් ඔයාලට යම් කිසි කවකට ගොඩක් අය රට යන්න උත්සාහ කරනවා රට යන්න බලනවා. ඉතින් එතකොට ඔයාලගේ අනිවාර්යයෙන් මෙහෙම දෙයක් තිබුණොත් ඔයාලට රටකට යන්න පුළුවන්. මොකද ඒක ඔයාලට ගෙවන්න වෙන කර්මයක්. ඉතින් ඒ නිසා ඒ කර්මයට අදාළව ඔයාලට ඒ දේවල් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් සමහර අයගේ තියෙනවානේ හොඳට ගිහිල්ලා ජීවිතේ වෙන තැනකට ගිහිල්ලා වෙන රටකට ගිහිල්ලා පදිංචි වෙලා එහෙම නැත්නම් ඒ වගේ පුරවැසි භාවය අරගෙන ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ වගේ දේවල් වෙන විදිහට මම පැහැදිලි කරලා දෙන්නම්. මේක පළවෙනි කොටස. ඒ වගේ දෙයක් ඔයාලගේ ජීවිතේ දියුණුවක් මේ වගේ දෙයක් නැත්නම් බලන්න කේන්ද්‍ර සටහන අරගෙන අතේ තියෙනවා නම් එහෙරදී ඇප් එකකින් හදාන හරි ඔයාලට මෙන්න මේ කීප දෙයක් මෙහෙම තියෙනවා නම් ඔයාලා තීරණයක් ගන්න අවශ්‍ය කාල සීමා උදා වෙනවා. එහෙම නැත්නම් ඔයා තීරණයක් ගත්තව නැතහ ඔයාලට ඒ දසා කාලයක් ආවට පස්සේ අනිවාර්යයෙන්ම යන්න සිද්ධ වෙයි. සමහර කාලාට යන්න වෙනවා. ගෙවල් දොරවල් ඉඩ කඩන් විකුණලා දාලා සින්න වෙලා නඩු ඇවිල්ලා ඒ මොනවා හරි වෙලාවලට යන්නත් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා ඒක සතුටින් කරොත් එහෙම ජීවිතේ යම් සාර්ථකත්වයක් දැක ගන්න අවස්ථාවක් ලැබෙවි. ඉතින් කැමැත්තක් නැතුව හිටියොත් එහෙම ඔයාලට
වෙන විදිහට හරි ඉදාලා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේක අපිට කියන්න බෑ මේ දේවල් වැරදි කියලා. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මේක පැහැදිලි කියලා. ඉතින් අරමුණ උනේ මට මේක අවස්ථාව ලබා දීම. ඉතින් මේකත් ඔයාලා පැහැදිලි කරගන්න මේ පළවෙනි කොටස මේක තව ඉතුරු ටිකක් අනිවාර්යෙන්ම අරන් එනවා තව දවස් දෙකක් වගේ යනකොට හරි. ඒ ටික අරන් ගියාම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට දිනුවමක් ලබා ගන්න සාර්ථක වෙන්න කොයි වගේ තැන් වලටද යන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේම ගොඩක් අය අහනවා මම යන්න ඕන මොන වගේ රටකටද කියලා. මන්ද පෙර දෙකද කැනඩා යනවද ජපාන් යනවද යුකේ යනවද ඒ වගේ ගොඩක් අය අහනවා. එතකොට ඒවත් අපිට දැක ගන්න පුළුවන්. සමහර අය කේන්දරවල තියෙනවා මොන රටකට ගිහිල්ලා ජොබ් එකක් කරන්න පුළුවන්. සමහර අය කේන්දරවල තියෙනවා එක්කෝ සවුදි අරාබියේ කුවේ ඩුබායි ඕමාන් ඔය වගේ රටවලට ගිහිල්ලා දුෂ්කරතාවයන් තියෙනවා. ඉතින් ඒ දේවල් අපිට කේන්දරෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් අපිට වෙන වෙනම අරන් ගන්න වෙනවා. ඉතින් ඒ වගේම තමයි හැම එකක්ම මේ වීඩියෝස් වල සඳහන් කරන්නත් බෑ. එතකොට ඇති වටිනාකමක් නැහැ. දැනුමට වටිනාකමක් නැති නිසා කැමති අය මේ දින කිහිපය ගිහිල්ලා මාව සම්බන්ධ කරගන්න ඕන නම් එහෙම සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් තව දින 3-4ක් විතර මම කේන්ද්‍ර සටහන් පරීක්ෂා කරන්නේ නැහැ, බාර ගන්නේ නැහැ. අන්න ඒ නිසා ඉතින් ඒක මට ලැබීම් සම්බන්ධ ගැටලුවක් කියන්නේ මට ආදායමේ යම් අඩුවක් වෙන්න පුළුවන්. නමුත් ඒක මට ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව මේ බාරගත්ත දේවල් ටික අවසන් කරලා ඉවරලා තමයි බාරගන්නේ. හදිසියම කෙනෙක් කරදරයක් තිබිච්ච කෙනෙක් වුණොත් එහෙම මම සලකා බලනවා. මොකද කාට හරි මාව සම්බන්ධ කරගන්න ඕනොත් එහෙම. ඉතින් ඒ හැරෙන්න මම සාමාන්‍ය කේන්දර දින කිහිපයකින් ලබා දෙන ඒවා ඒ වගේ දේවල් බාර නොගෙන ඒ ලැබිච්ච දේවල් ටික අවසන් කරන්න තමයි ලෑස්ති. ඒ නිසා කාට හරි ලැබුණේ නැත්නම් ප්‍රමාද වෙලා වගේ නම් මැසේජ් කරන්න ගැටලුවක් නැහැ. ඔයාලා මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. මගේ කේන්දරේ තාම ලැබුණේ නැහැ කියලා. ඉතින් මම මැසේජ් එකට රිප්ලයි නොදා ඉන්නවා වෙන්න පුළුවන්. මම මැසේජ් එක දකිනවා. නමුත් මම රිප්ලයි දාන්න නැති වෙන පුළුවන්. මොකද හේතුව මැසේජ් 100 ගාණක් එනවා. ඉතින් හැම එකටම උත්තර දාන්න බැහැ. මොකද කේන්දර සටහනක් පරීක්ෂා කරන්න බාරගත්ත කෙනෙකුගේ නම් මම ඒක සේව් කරලා වෙනම නම්බරයකින් දාගෙන තමයි මේ දේවල් අනිවාර්යෙන් එතකොට ඒ බලන වෙලාවට මම දාලා තමයි යවන්නේ. ඉතින් බාරගෙන නැත්තම් මම නිකන් ඔයාලගේ නම්බරේ තමයි මටගේ මැසේජ් එකක් විදිහට දිස් වෙන්නේ. ඉතින් එතකොට ඒහිඳා ඔයාලට පුළුවන් බාරගත් කෙනෙක් නම් මට අනිවාර්යයෙන්ම ඔයාලගේ මම සේව් කරලා තියෙන නම්බරෙන් තමයි මැසේජ් එක එන්නේ. මට කේන්දර ලැබුණේ නැහැ. එක්කෙනින් ලබා දෙන්න කියලා මැසේජ් එකක් දාන්න එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලට ඒක ලේසියෙන් කරගන්න පුළුවන්. ගොඩක් අය මාස ගණන් ඉන්නවා මැසේජ් එකක් දාන්න. සමහරක් වෙලාවට මගහැරලා යනවා. අමතක වෙනවා, පැටලෙනවා. ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ නිසා ඒක වළක්වා ගන්නත් ඔයාලගෙන් සපෝට් එක ලැබෙනවා නම් ඒක වඩාත් හොඳයි. මොකද ඉල්ලීමක් කරන්න මට ඉක්මනින් බල ලැබවන්න කියලා මැසේජ් එකක් දැම්මොත් ඒක ඔයාලට ගැටලුකුත් නැහැ, මට ගැටලුකුත් නැහැ. හැම වෙලෙම එතකොට අපිට හොඳ විදිහට මේක කරගන්න පුළුවන්. ඒ අනිත් කාරණාව තමයි ටිකක් මම වැඩිපුර විස්තර කියන නිසා විනාඩි දෙක තුනේ මම කේන්දර බල ලැබවන්නේ නැහැ. විනාඩි 20ක්වත් අඩුමතරම යනවා. ඉතින් ඒ නිසා හැම විස්තරයක් සම්බන්ධව පැහැදිලි කරලා ලැබෙනවා. ඉතින් ඒ නිසා තමයි ටිකක් අතර බැලුව ප්‍රමාදයක් වෙන්නේ. මොකද ඒ වගේ කේන්දර 7-8ක් බලනකොට දවසක් බැලුවතෙන් පැය ගාණක් විතර කතා කරලා. ඉතින් එතකොට උගුර සම්බන්ධ ගැටලුවක්. ඉතින් ඒ වගේම ඇලිඩ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හින්දා ටිකක් අඩුවෙන් තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. හරි, මම හිතනවා එහෙනම් ඔයාලට පැහැදිලි කියලා මේක. ඉතින් මේක ගැන බලලා ඔයාලගේ ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරන්න. ඒක තමයි ඔයාලගේ යම් කිසි විදිහක ගැටලුවක් තියෙන හින්දා තමයි එහෙම වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක වෙනස් කර ගැනීම ඔයාලා සතුයි. ඒ වගේම තමයි මේ සම්බන්ධව ඔයාලට තියෙන අදහස් මෙතෙන්දී මේ නම්බරයට යොමු කරලා අවස්ථාව ලබා ගන්න පුළුවන්. එහෙනම් මම හිතන හැමෝටම පැහැදිලි කියලා මම අද යවන්න කියන්නේ නැහැ. කේන්ද්‍ර සටහන් මොකද මේ දවස්වල බාර ගන්නේ නැති නිසා.